අවසන් ආදරණීය අම්මේදාත් වෙන අගේ මල්ලී අපි දන්නවා මේ වකවානුවේ අපොස සාමාන්‍ය පිළි විභාගය සඳහා සෝදානම් වීම ඉතාම ගැටලුකාරී බව ඔබ උඹගේ දරුවා මෙවර අපොස සාමාන්‍ය පිළි විභාගයේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යන විෂය ධාරාවෙන් නිසගේ සාමාර්ථය ලබා ගන්න අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු මොනවාද දන්නවාද මම ECV of learning ආයතනස් සමග පාර්යේෂණශීලීව සහ ගවේෂණාත්මක පසුගිය වර්ෂ 10 තුලදී ප්‍රශ්න මත ව්‍යුහය සකස්න පිළිබඳ සිදු කරන ලද අධ්‍යයනයේ එකම ප්‍රශ්න නැවත නැවත ඇසීමේ අවස්ථාත් එකම පාඩම් වලින් එකම ප්‍රශ්න මත රෙවිතන් වලදීම පාඩමෙම නැත ප්‍රශ්න ඇසීමේ අවස්ථා මේ වැඩසටහනේ MG සර්ට ශක්තියක් වෙන්න අපිත් දෙනවා MG සර් එක්ක ඔයාලව ගොඩ දැන් මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට ECV of learning ආයතනයත් එක්ක එකතු වෙලා ඔයාලගේ MG සර් අපේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ඔයාලව ගොඩ දාන්න විශේෂ වැඩසටහනක් සැලසුම් කරලා තියෙනවා. මේ සාමාර්ථයක් සඳහාම සැකසුණු විශිෂ්ටයන්ගේ ඔන්ලයින් රිවිෂන් ක්ලාස් එක සඳහා අපගේ පූර්ණ සහාය අපි MG සර්ට ලබා දෙනවා. මේ දෙසැම්බර් 15 වන දින සිට රාත්‍රී 8 සිට පුරා පැය දෙකක් දිනපතා මෙම වැඩසටහන අපේ සාමාන්‍ය පෙළ විභාගය දක්වා සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වීමට ඔයාලට වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් ඔයාලා මොකක්ද කරන්න ඕන? කොමස් ස්පේස් ඔයාලගේ නම සහ ඔයාලා විභාගයට මුහුණ දෙන වර්ෂය සඳහන් කරලා අපිට WhatsApp කරන්න. 0711 39 30 751. ආයුබෝවන් ආදරණීය නංගී මල්ලී. අම්මේ තාත්තේ. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ECV of learning ආයතනයත් එක්ක ඔයාලා වෙනුවෙන් සාමාන්‍ය පෙළ ඉලක්ක කරගෙන संविधानी क्रम लबन विशेष वेटसटान मालावत्क मैदानी डिसेंबर पाल से आरंभ करेंदाट दवाया कपड़वा मे वेटसटान मालाट करगिनाव इसट सामान पे दी वेटसटान मालाव करगिनेट अभी सरसो सकाश कर करगिनिया थिंक मे वेनका एम जी चंद्रिका मिस् पाड़ පහක් මේ වනර කරලා අමාරයි අද තමයි අද 6 වෙනි පාඩම අද පාඩම විදිහට තියෙන්නේ ගනුදෙනු වල ද්විත්ව බලපෑම ගනුදෙනු වල ද්විත්ව බලපෑම මීට කලින් ඔයාලේ ගණගෙන තියෙනවා ව්‍යාපාර පසුබිම ව්‍යාපාර පරිසරය ව්‍යාපාර සංවිධාන ගිනුම්කරණය හැදින්වීම කියන පාඩම් ගිනුම්කරණය හැදින්වීම ගිනුම්කරණ සමීකරණය කියන පාඩම් පහ මේ වෙනකොට කතා සාකච්ඡාවට බඳුන් කළ ඉවරයි අද තමයි 6 වෙනි පාඩම 6 වෙනි පාඩම විදියට ගනුදෙනු වල ද්විත්ව බලපෑම ඉතින් පාඩම පටන් ගන්න කලින් පොඩි මතක් කිරීමක් කරන්න ඕන ඉතින් ඔයාලා සාමාන්‍ය පෙළ විභාගයේ මාර්තු මාසයේ පැවැත්වෙනවා අපි ඒ වෙනුවෙන් අපේ එස්.එස්. සුනිල් සර්ගේ ප්‍රධානත්වය යටතේ යගේ අනුදැනුම යටතේ एम जी सर सह चंद्रिका मिस् समला मे वेडसटा मालाव संविधान निशक ये सामर्थ्य लागण सद ई थिंक अम्मीता नंगे मल्लिए अलगे नंगे मल्लिए पूर्ण कैपी मारत मसे पैन सामान पे विभाग හොඳින් සූදානම් වෙන්න අපි තල්ලු කිරීමක් නැත්නම් පොඩි උදව්වක් කරන එක තමයි මේකේ ප්‍රධාන බලාපොරොත්තු. ඉතින් අද පාඩමට එන්න කලින් කෙටියෙන් මෙහෙම එක පාඩම ගනුදෙනු වල දිත්ත බලපෑමට එන්න කලින් මම පොඩි මේ වගේ ආරම්භයක් ගන්නම්. व्यापार पशुबीम व्यापार परिसर व्यापार संविधान विनुम करणे हिन्नीम विनुम करण समीकरण दैन गिनुम करण समीकरण गण हदल दैंग पोड दम अरंग पोड ने मारत मासी बागेट लियनवना मेरा पाड़ा तीवरे समार गटी ई थिंक समाराय पाड़ लिवरे समाराय पाड़कर मैं मेघन पूर्ण अवबोधन तिगुण पोड़ियट अभी पटांगेन मे मेक तीरकोट साकल अवसाने अभी अभी निर्माण करदर्श प्रश्न प्रश्न सह प्रश्न साकर इटमतर वाले तीन एम सी घटल वक्तना
අපිට WhatsApp කරා අර බින්දුවයි 7131 3851 කියන නම්බරයට ඔයාලට තියෙන ගැටලු ප්‍රශ්න අපි එකතු කරගෙන අපි වෙනම දවසක අපි සැලසුම් කළ තියෙනවා අපේ අපි ඔයාලගේ ප්‍රශ්න දාලා වෙනම වැඩසටහනක් වෙනම දවසක ආරම්භ කරා. ඒ කියන්නේ නොවැම්බර් දෙසැම්බර් 27 වෙනි තමයි අපි එහෙම සංවිධානය කරන් ඉන්නේ. ඔයාලට තියෙන ඕනෑම ගැටලුවක් අපේ WhatsApp නම්බරයට WhatsApp කරන්න. අපි ඒක විසඳලා දෙන්න සූදානමින් ඉන්නේ. ඉතින් අද පාඩමට යමු. ඉතින් මේ වෙලාවටත් වැඩ කටයුතු ඒ වෙනුවෙන් අපි වේසමහන්සේලා කරගෙන යනවා. අපි බලමු දෙවෙනි දෙවෙනි ගාන. මහින්ද මාමාට එකතු වෙලා තියලා පහත සඳහන් ගිනුම් වත්කම් වගකීම් ප්‍රාග්ධනය ආදාය වියදම් යන ලෑවලින් කවරකට අයද්දයි ලියා දක්වන්න. මේ වනම් දැන් ඔයාට කලින් ඒව හරියට කරා නම් මේක ගොඩක් සරල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි සාකච්ඡා කරමු. පහත දැක්කන ගිනුම් වත්කම් ගිනුමක්ද වගකීම් ගිනුමක්ද ආදායම් ගිනුමක්ද නැත්තම් හිමිකම් ගිනුමක්ද වියදම් ගිනුමක්ද කියලා ලියන්න තියෙනවා. ලීවරු. ලීවරු මොකක්ද ගිනුම? ලීවරු කියන්නේ මොකක්ද? වගකීමක්ද? හිමිකමක්ද? හිමිකමක් වෙන්න පුළුවන් මේ මම ව්‍යාපාර ලීවරු. ලීවරු කියන එක අපි ගන්න මොකටද? ව්‍යාපාරයේ දීර්ඝකාලීන ප්‍රයෝජනය සඳහා. ලීබරු කියන්නේ එතකොට මොකද්ද? ජංගම නොවන වත්කම. අපිට එහෙම කියලා නැහැ. මේ ප්‍රශ්නේ කියලා තියෙන වත්කම් ගිනුමක්ද, වගකීම් ගිනුමක්ද, ප්‍රාග්ධන ගිනුමක්ද, ආදායම්ද, වියදම්, ඒ ගිනුම් පහෙන් මොන ගිනුමකටද අයත් වෙන්නේ කියලා ලියන්න විතරයි තියෙන්නේ. එතකොට ලීබරු කියන්නේ ජංගම නොවන වත්කම. එහෙනම් ඒ ලීබරු කියන ගිනුම අයිති වෙන්නේ වත්කම් ගිනුම් වලට. දෙවැනි එක විදුලිය ගිනුම. එතකොට විදුලිය ගිනුම. විදුලිය කියන්නේ මොකද්ද? ව්‍යාපාරයට ආදායමක් කියන එකද? නැහැ. අපි ව්‍යාපාරයේ නඩත්තු ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන්න අපිට විදුලිය අවශ්‍යයි. එතකොට විදුලිය වලට අපිට වෙනව අපිට නිකන් දෙන්නේ නැහැ මේ විදුලිය. අපි විදුලිය ලබා ගැනීම වෙනුවෙන් විදුලි බල මේ විදුලි බල මණ්ඩලයට අපි යම්කිසි ගාණක් මාසිකව ගෙවන්න ඕන. අන්නේ විදුලි වියදම. දැන් ඔයාගේ ව්‍යාපාරයේ විදුලි වියදම රුපියල් 9000ක් ආවගෙන. අන්නේ 9000 ඒ තේරුම තමයි අපි මේ මාසය තුල පාවිච්චි කරපු විදුලි ඒකක ප්‍රමාණයට අදාළ වටිනාකම. ඉතින් විදුලිය කියන්නේ අපිට ආදායමක් කියන දෙයක් නෙමෙයි. අපේ ව්‍යාපාරයේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන්න අවශ්‍ය පුනරාවර්තන වියදම නැවත නැවත සිදු වන වියදම. ඒක නිසා විදුලිය කියන එක මේ ගිනුම් වලින් අයත් වෙන්නේ වියදම් ගිනුම් වලට. ඊපස්සේ තුන්වෙනි එක රක්ෂණ ගිනුම. දැන් ඔයා ව්‍යාපාරේ ව්‍යාපාරයක් කරගෙන යනකොට ඔයාගේ ව්‍යාපාරයට මේ රක්ෂණයක් දාගන්න. මොකද ගින්නෙන් අනතුරු වෙන්න පුළුවන්, සොර සතුරන්ගෙන් අනතුරු වෙන්න පුළුවන්, නැත්තම් ස්වභාවික විපත් වලින් අනතුරු වෙන්න පුළුවන්. ඒ වගේ අනතුරු වළක්වා ගැනීමේ අරමුණින්, නැත්තම් අවදානම අවම කර ගැනීමේ අරමුණින් ඔයා රක්ෂණයක් ව්‍යාපාරයට දානවා. හරිද? රක්ෂණයක් නිසා අපිට ආදායමක් එනවද? නැහැනේ. අපේ විකුණුම වැඩි වෙනවද? නැහැ. රක්ෂණය කියන්නේ අපිට මොකද? අමතර වියදමක් විතරයි. ඒ රක්ෂණය කිරීමේ පරමාර්ථය තමයි අපිට වෙන්න පුළුවන් අලාපේ, නැත්තම් යම්කිසි උවදුරක් නිසා, උපද්‍රවයක් නිසා අපේ ව්‍යාපාරයට සිදු වෙන්න පුළුවන් අවදානම අවම කර ගැනීම තමයි රක්ෂණයකින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට රක්ෂණය කියන්නේ අපිට අමතර වියදමක්. හරිද? රක්ෂණය නොකර සිටිය කියලා ප්‍රශ්නයක් නැහැ. රක්ෂණය කරොත් රක්ෂණය නොකර සිටිය කියලා අපේ ව්‍යාපාරයේ බින වැටෙන්නේ නැහැ. හැබැයි රක්ෂණය කරොත් අපි ඒ රක්ෂණ සමාගුණ යම්කිසි ගාස්තුවක් ගෙවන්න ඕන.
ඒ රක්ෂණ සමාගම කියන ආගාස්තුව අනිවාර්යයෙන්ම අපිට වියදමයි. එතකොට රක්ෂණ රක්ෂණ කියනම ආයත් වෙන්නේ වියදම් ගිනු වලට. එතකොට හතරවෙනි එක ගැනුම් ගිනු. ගැනුම් කියන්නේ ව්‍යාපාරයේ මොකද? වත්කම් ගිනුම අපේ බාණ්ඩ ටික අපි ගන්නෙ තොග විදියට ගන්නවනේ බාණ්ඩ. ඒක ගැනුම් වලට සටහන් කරන්නේ. එහෙනම් මේක වත්කම් ගිනුම. හරිද? ඊට පස්සේ විකුණුම් ගිනුම. පස්සේ නියක මේක සටහන් කරගන්න නැති කියලා හිතනවා. මේරි වකනවා. පස්සේ නියක විකුණුම් ගිනුම. විකුණුම් කියන්නේ මම ඉස්සෙල්ලා සඳහන් කරා. විකුණුම් කියන්නේ ව්‍යාපාරයේ තියෙන ප්‍රධානම මොකද්ද? ප්‍රධානම ආදායම. එහෙනම් කෙලින්ම කිව්වා විකුණුම් කියන්නේ ආදායම. එහෙනම් විකුණුම් අය විකුණුම් ගිනුම අයත් වෙන මොනවටද? ආදායම් ගිනුම වර්ගයට තමයි අයත් වෙන්නේ. ඊට පස්සේ තියෙනවා ප්‍රදීප් ණය ගැතිය. ණය ගැතියෝ. ණය ගැතියෝ අපිට මොකද්ද? ජංගම වත්කම. ඒ කියන්නේ අවුරුද්දක් වෙන කෙටි කාලයක් තුළ තියෙන අපේ ව්‍යාපාර ප්‍රයෝජන ගන්න පුළුවන් වත්කමක් තමයි ණය ගැතිය කියන්නේ. ප්‍රදීප් කියන ණය ගැතිය අපෙන් භාණ්ඩ අරන් තියෙනවා රුපියල් 1000ක 1000ක භාණ්ඩ ණයට අරන් තියෙනවා. ඉතින් මේ ප්‍රදීප් කියන එක කියන ව්‍යාපාරයට ජංගම වත්කම. අපි දැන් ප්‍රදීප් කියන ණය සල්ලිල්ලුව ඒ ප්‍රදීප් අපිට අනිවාර්යයෙන්ම ඒ සල්ලි පියවන්න බැඳිලා ඉන්නේ. හරිද? ඒ කියන්නේ ව්‍යාපාරයට ජංගම වත්කම. එතකොට ණය ගැතිය කියන එක අයිති වෙන්නේ ජංගම වත්කම් වලට. වත්කම් මෙතන අහලා තියෙන්නේ වත්කම් වලටින් ආදායම් වියදම් ප්‍රාග්ධනය කියන ගිණුම වලින් අයත් වෙන්නේ මොකටද කියලා. එහෙනම් ප්‍රදීප් කියන ණය ගැතිය අයත් වෙන්නේ වත්කම් ගිණුම වලට. හරිද? හත අමල් ණය හිමිය. මම දැන් මම අයිතිකාරයා ව්‍යාපාරේ. මම මේ අමල්ගෙන් ක්‍රෙඩිට් ටෝගයක් මිලට ගන්නවා. හැබැයි මගේ සල්ලි වලින් නෙමෙයි. මම පස්සේ සල්ලි දෙන්නම් කියලා මම රුපියල් 5000 ක්‍රෙඩි ඕන නැත ලොකු ගාන රුපියල් 30000 ක්‍රෙඩි මගේ ව්‍යාපාරයට ගේනවා. එතකොට මම අනිවාර්යයෙන්ම මේ කවුද අමල් ඉල්ලුව ගමන් මගේ මම මේ ණය ටික අමල්ට දෙන්න ඕන. හරිද? ඉතින් අමල්ට දෙන්න ඕන නිසා මේක අපි ව්‍යාපාරයට වග කීමක්. මොන වගේ කීමක්ද? ජංගම වග කීමක්. එහෙනම් ජංගම වග කීමක් තියෙන වග කීම් වලට එහෙනම් මේක අමල් කියන නයිමියා තියෙන්නේ වග කීම් ගිනුම් වලට. ඊට පස්සේ 8 බැංකු ණය කෙලින්ම ගන්නවා වග කීමක් කියලා. වග කීම් වල මොනවටද ඇහිත්තේ? ජංගම නොවන වග කීම් වලට. කියන්නේ බැංකු ණයක් ගන්න අවුරුද්දෙන් ගෙවලා ඉවර කරන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් තියාගන්න. අවුරුද්දකට අවුරුදු එකකට වඩා වැඩි කාලයක්කින් පියවීම සඳහා ලබා ගන්න ඕනම දෙයක් ජංගම නොවන වගේ කීමක් වෙනවා. ඒ අත්‍ය බැංකු ණය කියන එක ජංගම නොවන වගේ කීමකට තැවැත් තින්නේ. එතකොට ඒකත් වගේ කීම් දිනවා. හරි. එතෙන් මම හිතන මේ ප්‍රශ්න කිසිම අමාරුවක් නැති කියලා සෑම දිනකටම. ඉතින් දෙවන ප්‍රශ්නේ සාකච්ඡා කරලා ඉවරයි. ඊළඟ ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නය අපි ඒ තුන්වෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා බලමු. තුන්වෙනි ප්‍රශ්නය. මේක තියෙන්නේ මේ සාමාන්‍ය බහුවර්ණ ප්‍රශ්නය. අපි බලමු මේ කියවලා. වත්කම් වැඩි වීම ස්තනක් ලෙසද ආදායම් අඩුවීම ස්තනක් ලෙසද ගනුදෙනු ලෙජර් ගිණුම් වල සටහන් කරයි. ඉහත 1 හා 2 සඳහා නිවැරදි පිළිතුර පිළිවෙලින් වන්නේ. මේ MCQ නැත්නම් බහුවර්ණ ප්‍රශ්න වලට මුහුණ දෙනකොට අනිවාර්යයෙන්ම මනසීය නැත්නම් නිවැරදිව කියවන්න ඕන. නිවැරදිව සීහෙට ගන්න ඕන. නිවැරදිව පිළිතුර දෙන්න ඕන. නැත්නම් අපි නිවැරදිව කියෙවෙ නැතුණු නිවැරදිව සීහෙට ගැත්ත නැතුණු අනිවාර්යෙන් එක අකුරෙන් දෙකින් ඔයගේ ඔයාට අදාළ ලකුණ නැති කරලා දාන්න පුළුවන්. හරිද? අනිවාර්යයෙන්ම මේක මුලින් හොඳට කියවන්න. වත්කම් මේක විතරක් නෙමෙයි ඔයාලගේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ තියෙන සෑම බහුවර්ණයක්ම හරියට කියවන්න. හරියට කියවලා හරියටම නිවැරදි පිළිතුර තෝරගන්න. හරිද?
වත්කම් වැඩිවීම හිස්තැන ලෙසද ආදාය මඩුවීම හිස්තැනක් ලෙසද ගනුදෙනු ලෙජර් ගිනුම් වල සටහන් කර. එතකොට ඉහත එක හා දෙක සඳහා නිවැරදි පිළිතුර පිළිවෙලින් වන්නේ. එතකොට මේක සරල ප්‍රශ්නයක්. දැන් ඔයාලට ලොකු ලොකු ගණන් හදන්න තරම් දැනුමක් තියෙනවා. මොකද්ද මේ සරල වන්නේ? වත්කම් වැඩිවීම මොන පැත්තේ සටහන් කරන්නේ? වත්කමක් වැඩිවීම මං කිව්වේ මොකද්ද? හර පැත්තේ සටහන් කරා. හරිද? වත්කම් වැඩිවීම හර අඩුවීම බැර. එහෙනම් මේකේ වත්කම් වැඩිවීම හර ලෙසද? අපි පළවෙනි එකට උත්තරේ හොයාගත්ත හර කියලා. එතකොට හර තියෙන උත්තර පළවෙනි එකට කීයක් තියෙද? පළවෙනි එකේ තියෙන හර සහ බැර දෙවෙනි එකේ තියෙන බැර සහ හර. ආ දෙවෙනි එක අපිට කෙලින්ම දෙවෙනි උත්තරේ අපිට කෙලින්ම අයින් කරන්න පුළුවන්. මුලින්ම තියෙන බැර. වත්කම් වැඩිවීම බැර වෙන්නේ නැහැ. එහෙනම් මේ දෙවෙනි පිළිතුර පිළිබඳ අපි බලන්නේවත් නැහැ. හරිද? ඊට තුන්වෙනි පිළිතුර බැර. ආ එතන තුන්වෙනි පිළිතුරක් බැර කියලා තියෙන මුලින්. අපි ඒක අයින් කරමු. ඊට පස්සේ තියෙන 1 4. හරිද? ඊට පස්සේ අපි බලමු ආදායම් අඩුවීම මෙසේද? ආදායම් අඩුවීම මොකද්ද? ආදාය වැඩිවීම. ආදායම් වැඩිවීමක් අපි මොන පැත්තේ සටහන් කරන්නේ මොකද? බැර පැත්තේ. එහෙනම් ආදායම් අඩුවීමක් මොන පැත්තේ සටහන් කරන්නේ? හර පැත්තේ. ආ අපිට දැන් ඉතුරු වෙලා තියෙන පළවෙනි එකයි හතරවෙනි එකයි. අපි පළවෙනි එක බලමු. හර වත්කම් වැඩිවීම හර ලෙසද? ඒක හරි. ආදායම් අඩුවීම බැර. ආ පළවෙනි එක අපිට ගන්න බැහැ. එහෙනම් උත්තරේ තමයි හතරවෙනි පිළිතුර. එහෙනම් වත්කම වැඩිවීම හර ලෙසද ආදායම අඩුවීම හර ලෙසද සටහන් කරනු ලබ. ලෙජර් වල සටහන් කරනවා වත්කමක් වැඩිවීම හර ආදායම අඩුවීම හර කියලා. හරිද? එහෙම තමයි පිළිතුරක් නිවැරදිව තෝරා ගන්න. දැකපු ගමන් පිළිතුරු වලට මේ පිළිතුරු හතරෙන් තෝරගන්න යන්න එපා. මේ වගේ සාකච්ඡාවට බඳු කළ හිතින් හිතලා මෙහෙම මෙහෙම වෙන්නේ කොහොමද? මේක ආරවුනොත් මේක බැර. එහෙම එහෙම කියලා හැම ප්‍රශ්නයකට දාලාම හිතින් හිතලා තමයි පිළිතුරක් තෝරගන්න ඕනේ. හරිද? දැන් තුන්වෙනි ප්‍රශ්නය ඉවරයි. අපි හතරවෙනි ප්‍රශ්නෙට එමු. අතර තියෙන ගිනුම සටහන් කර ඇති ගනුදෙනුව ලියා දක්වන්න. ආ අපි මේකත් පහසු වෙයි කියලා හිතනවා. අපි කණින් ගනුදෙනු ලිව්ව. දිත්ත සටහන් ලියලා අපි යටින් ගනුදෙනුව ලිව්වනේ. අන්න එයාගේ ගනුදෙනුවක් තමයි මේ මෙතන වෙලා තියෙන්නේ. වැටුප් ගිනුම. වැටුප් ගිනුම දැන් මෙහෙම මේ ගිනුම දැන් ගිනුම කියන ආකෘතිය වල හිතින් මවා ගන්න. සාමාන්‍යයෙන් මම දැනට පාවිච්චි ටී ගිනුම කියන ටී ආකාරයට ගහගත්තු ගිනුම. මේ පැත්තේ මොන පැත්තද බැර? මේ පැත්ත හර. මොන ගිනුමද මේ? වැටුප් ගිනුම. වැටුප් ගිනුමේ හර පැත්තක් තියෙනවා, බැර පැත්තක් තියෙනවා. සෑම ගිනුමකටම හර සහ බැර කියලා දෙපැත්තක් තියෙනවා. ඒකේ වැටුප් හර වෙලා තියෙනවා රුපියල් 100ක. 10. හරිද? බැර වෙලා තියෙන මොන ගිනුමද? මුදල් කියන ගිනුම බැර වෙලා රුපියල් 1000. හරිද? එතකොට මුදල් බැර වෙලා රුපියල් 1000ක් මුදල් බැර වෙනවා කියන්නේ මුදල් කියන්නේ වත්කමක් අඩු වෙලා. ඒ කියන්නේ මුදල් අපි ගෙවලා. හරිද? මුදල් අඩුවීම බැර 1000යි. වැටුප් කියන මොකද්ද? වියදමක්. වියදම් වැඩිවීම අපි කිව්වා. වියදම් වැඩිවීම ගිනුමක සටහන් කරන්නේ අර පැත්තේ. වියදම් වැඩිවීම කියන්නේ වැටුප් කියන වියදම් වැඩි වෙලා රුපියල් 1000කින්. එහෙනම් අනිවාර්යයෙන් මේ ගනුදෙනු වෙන්න ඕන මොකද්ද? ව්‍යාපාරයේ වැටු මුදලින් ගෙවලා රුපියල් ව්‍යාපාරයේ රුපියල් 1000ක් වූ වැටු මුදලින් ගෙවා ඇත. ගනුදෙනු විදියට ලියන්න. රුපියල් ව්‍යාපාරයේ සේවක වේතන. අපි වැටුප් වලින් සේවක වේතන කියලා. ව්‍යාපාරයේ රුපියල් 1000ක් රුපියල් 1000ක් වූ සේවක වැටු මුදලින් ගෙවීම. ව්‍යාපාරයේ රුපියල් 1000ක් වූ සේවක වැටු මුදලින් ගෙවීම කියලා තමයි මේ ගනුදෙනුව වෙන්න ඕන අනිවාර්යයෙන්ම. හරිද? වැටු කියන්නේ වියදමක්, මුදල් කියන්නේ වත්කමක්. මුදල් කියන වත්කම රුපියල් 1000කින් අඩු වෙලා ඒක නිසා බරපතල සටහන් කරා. වැටුප් කියන්නේ වියදමක්. වියදම වැඩි වීම
වේදා වැඩිම හර එහෙනම් අපි ඒක හරපැත්ත සටහන් කරා අපි අදාහ කියලා එහෙනම් මේ ගනුදෙනු අනිවාර්යයෙන්ම එන්න ඕන ව්‍යාපාරයේ රුපිය අදහසක් වූ සේවක වැටු ව්‍යාපාරයේ මුදලින් ගෙවීම කියන ගනුදෙනුම තමයි මේ වෙලා තියෙන්නේ හරිද හතරවෙනි ප්‍රශ්නය සාර්ථක අවසන් කරා ඊළඟ පස්වෙනි ප්‍රශ්නය පහතින් දක්වා ඇති ගනුදෙනු ගිනුම් වල සටහන් කරන්න. ඉස්සෙල්ලා අපි ලිව්වේ කොහොද? දිට්ඨ සටහන විතරයි අපි ලිව්වේ. ගිනුම් වල සටහන් කරාද? නැහැ. දැන් ඔයා දන්නව ගිනුමේ ආකෘතිය. මම මෙතන ආකෘතිය ගහ මේ සටහන් කරන්න යන්නේ නැහැ. අපි සරලව මෙහෙම ටී ගිනුමක් ගහගන්න. හරිද? මෙයා ඔයාලා පේපර් එක ගණන් හදනකොට මෙයාගේ ටී ගිනුම් ආශ්‍රිතින් තමයි ගණන් හදන්නේ. ආකෘතිය මතක තියාගන්න ඕන මේ තැන් වලට එන ඕන මේවා මේ තැන් වලට එන ඕන මේවා කියලා වාගේ හිතේ වැල්ල තියෙනවා විනය විස්තරය සංගල පිටුව වටිනාකම අර පැත්ත ඉවරයි අපව වැර පැත්තට ගියා දිනය විස්තරය සංගල පිටුව වටිනාකම අන්න ඒ ටික මෙතන තියෙනවා කියලා හිතාගෙන තමයි අපි මෙතන ගණන් හදන්නේ හරිද එතකොට පළවෙනි ගනුදෙනුව විදිහට දීලා තියෙනවා අයිතිකරු ප්‍රාග්ධනී යදෙව්වා රුපියල් ලක්ෂ 5ක රුපියල් ලක්ෂ 5. ඔන්න දැන් මම ප්‍රතිකඩේ ආරම්භ කරා. මම රුපියල් ලක්ෂ 5ක් ව්‍යාපාරයට ගෙන ආවා. ගෙනාවේ මොනවද? මුදල් වලින්. මුදල් කියන වත්කම් ගිනුම. අපි මෙතන මුදල් ගිනුම කියලා මෙතනින් අනිවාර්යෙන් උඩින් අදාළ ගිනුමේ නම ලියන්න ඕන. මුදල් කියන ගිනුම දැන් මේ ගනුදෙනු තමයි අයිතිකරු ප්‍රාග්ධනීය දුව රුපියල් ලක්ෂ 5ක. හරිද? ලක්ෂ පහකින් ගෙදුවාම මුදල් කියන මගේ වත්කම් වැඩි වෙනවා රුපියල් ලක්ෂ 5කින්. වත්කම් වැඩි වීම මොන පැත්තේ සටහන් කරන්නේ? අර පැත්තේ. ගිනුම එක හර පැත්ත මං කිව්වා මේ පැත්ත කියලා. බැර පැත්ත මේ පැත්ත කිව්වා. එතකොට මුදල් කියන වත්කම වැඩි වුණා රුපියල් ලක්ෂ 5කින්. එහෙනම් ලක්ෂ 5කින් වැඩි වුණා හර වුණා රුපියල් ලක්ෂ 5ක් මුදල් ගිනුම. බැර වෙන්නේ කොහෙද? व्यापार मुदलिंग मगे हिमिका रुपया लक्ष पहा रुपया हिमिका वैडीम अभी सटहन करे पैदे මෙතන අපි වටිනාකම දීවා අනිවාර්යයෙන්ම ඊට ඉස්සරහින් අපි ලියන්න ඕන මොකද්ද මුදල් ගිනුමේ හර වුණාන ලක්ෂ 5ක් ඒ හර වෙච්ච ලක්ෂ 5 බැරුණේ මොන ගිනුමේද කියලා මෙතන ලියන්න ඕන එහෙනම් අනිවාර්යයෙන්ම මුදල් ගිනුම මෙතන ඉස්සරහින් ලියනවා විස්තරයට හිමිකම් ගිනුම කියලා මේ පැත්තේ හිමිකම් ගිනුම ලක්ෂ 5ක් සටහන් වෙලා තියෙන වටිනාකම විදියට එහෙනම් මේ හිමිකම් ගිනුමේ ලක්ෂ 5 බැරුණේ මොන ගිනුමේ හර වෙච්ච එකක්ද මුදල් කියන ගිනුමේ හර වෙච්ච එකක් තමයි මේ හිමිකම් ගිනුමේ බැර වෙලා තියෙන්නේ එහෙනම් අදාළ දිනය මේ ගානට අදාළ දිනයක් දීලා නැහැ අදාළ දැන් මේ ලක්ෂ 5ද 12 20 සිදුනා කියන එක 2012 20 තමයි මේ ගණන් වෙන්නේ සිදු වුනේ එහෙනම් මේකට අදාළ දිනය මෙතන ඉස්සරහින් ලියන්න ඕන හරිද අපි අර ආකෘති විදියට මෙහෙම දිනේ විස්තරය සංගල පිටු එහෙම දාගත්තේ නැතුණාට අපි ඒවට අදාළ ඒවට අදාළ විස්තර ටික මෙහෙම ලියාගන්න. හරි. එතකොට හිමිකම් ගින් මුදල් රුපියල් ලක්ෂ 5ක් ව්‍යාපාරයට මුදලින් අයිති කරගෙනම එහෙනම් මුදල් කියන හිමිකම වත්කම වැඩි වුණා. හිමිකම් කියන يعني ප්‍රාග්ධනය කියන හිමිකම ලක්ෂ 5කින් මුදල් කියන වත්කමක් වත්කම වැඩි වීම හර හිමිකම් වැඩි වීම බැර කියලා අපි ඉගෙන ගත්තා. ඒ විදිහට අපි සටහන් කරා. හරිද? මම හිතන පැහැදිලි වෙන්නේ නැති කියලා. පැහැදිලිව අපි තියනවා නම් අතත් කියනවා කමෙන්ට් එකක් දාන්න නැත්නම් අර WhatsApp නම්බර් එකට ඔයගේ ගැටලුව ඔයගේ ප්‍රශ්නය අපිට යොමු කරන්න කියලා.
ඊළඟට දෙවෙනි ගණු දෙනවා මොකක්ද දෙවෙනි අපි අප්පිට බාණ්ඩ ගෙනුන් රුපියල් 50000 හරිද දැන් මෙතන මුලින්ම හිතන්න දැන් අනිවාර්යෙන් දිට්ඨ සටහනක් නම් හරයි බැරයි වෙන ගණුන් දෙකක් තියෙනවා අපි මුලින්ම ගණුන් දෙක හදාගමු හරිද දැන් මොකක්ද ඔයාල මෙතෙන්ට අදාළ වෙන ගණුන් දෙක අප්පිට බාණ්ඩ ගෙනුන් අප්පිට ගන්නවා කියන්නේ මොකද්ද අනිවාර්යෙන්ම මුදල් ගෙනුන් කියන්නේ මුදලින් තමයි අප්පිට ගන්නවා කියන්නේ මුදලින් ගන්නවා කියන තේරුම එහෙනම් මුදල් ගෙනුම් මෙතෙන්ට එකතු වෙනවා ඊට පස්සේ අප්පිට බාණ්ඩ ගෙනුන් මොනවද මේ බාණ්ඩ එහෙනම් ගෙනුම් ගිනුම මෙතෙන් මේ දෙක අතර තමයි දිට්ඨ සටහන වෙන්නේ හරිද එහෙනම් අප්පිට බාණ්ඩ ගෙනුම් කිය දැන් අපේ සල්ලි අපි දැන් ව්‍යාපාර ඇතිකරු විදියට අපේ ලාච්චුවේ තියෙන රුපියල් කීයද 50000ක 50000ක් තියෙනවා අපි මේ 50000 සැපයුම් කරට දීලා එයා සමාන බාණ්ඩ තොගයක් අපේ ව්‍යාපාරයට ගන්න. එහෙනම් මුදල් කියන අත්කම රුපියල් 50000කින් අඩු වෙනවා. අඩු වෙලා වැඩි වෙනවද? ගණන් කියන අත්කම. හරිද? රුපියල් 50000කින් වැඩි වෙනවා. හරිද? එතකොට අපි ඊට ඉස්සරහින් ලියන මොනවද? මේ මුදල් ගිනුමේ බැර වුණේ මොන ගිනුමේ හරවෙච්ච සටහනද? මොන ගිනුමේ හරවෙච්ච එකක්ද? එහෙනම් මුදල් ගිනුම බැරෙලා තියෙන්නේ ගණන් ගිනුම හරවෙච්ච නිසා. එහෙනම් ගණන් කියලා ඉස්සරහින් මෙහෙම. හරිද? ගණන් ගිනුම හරවෙලා තියෙන්නේ මුදල් ගිනුමේ බැරෙච්ච නිසා. එහෙනම් මුදල් කියලා මෙන්නේ මෙහෙම. හරි. අදාළ දිනයක් තියෙනවා නම් මෙතන ඉස්සරහින් ගන්න. හරිද? එහෙනම් මුදල් කියන්නේ ගණන් කියනක් වත්කම මුදල් කියන්නේ වත්කම. වත්කම දීලා වත්කම මිලදී ගැනීමක් මෙතන වෙලා තියෙනවා. එතන මුදා කියන වත්කම රුපියල් 50000කින් අඩු වෙලා ගණන් කියන වත්කම රුපියල් 50000කින් වැඩි වෙලා වත්කම් අඩු වීම බැර වත්කම් වැඩි වීම හරිද දෙවෙනි ගම් දෙනුවත් ඉවරයි තුන්වෙනි ගම් දෙනුවා ඔයාලට මම හිතනවා ගිනුම් ගැති ගිනුම් රදා කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා එහෙම හිතාගෙන අපි ඉස්සරහට යමු තුන්වෙනි එක රුපියල් ලක්ෂයක බැංකු ණයක් ගත්තා. ආ දැන් බැංකු ණය ගතව දැන් මේ පන්ති පටන් ගත්ත ඉතින් ඉඳන් එහෙන දෙයක් බැංකු ණය බැංකු ණය කියන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම වගකීමක් ජංගම නෝනාවක් ගේමා. එහෙනම් මේකට අදාළ ගිණුම් දෙක අපි හොයාගමු. රුපියල් ලක්ෂයක බැංකු ණයක් ගත්තා. එහෙනම් බැංකු ණය කියන්නේ මොනවද? මුදල් වලින්. එහෙනම් අනිවාර්යයෙන් මෙතන මුදල් ගිණුම තියෙනවා. හරිද? ඊට පස්සේ මේක ඊට අදාළව අනිත් ගිණුම තමයි බැංකු ණය කියන ගිණුම. හරිද? දැන් අපි ගණන් දෙනුමට යමු. රුපියල් ලක්ෂයක බැංකු ණයක් ගත්තා. එහෙනම් රුපියල් ලක්ෂයක බැංකු ණයක් ගන්නකොට බැංකු ණය කියන වගකීම වැඩි වෙලා රුපියල් ලක්ෂයකින්. හැබැයි අපිට බැංකු ණය එන්නේ මොනවයින්ද? මුදල් වලින්. එහෙනම් මුදල් කියන අපේ වත්කමත් රුපියල් ලක්ෂයකින් වැඩි වෙලා වත්කම් වැඩිවීම හර ඒ කියන්නේ මුදල් කියන වත්කම වැඩිවීම හර රුපියල් කීයද රුපියල් ලක්ෂයයි බැංකු ණය කියන වගකීම වැඩි වෙලා එහෙනම් වැඩිවීම අපි බැංක ණය වගකීමක් වැඩිවීම මොන පැද්ද සටහන් කරන්න බැරපැත්තේ බැංකු ණය කියන වගකීම වැඩි වෙනව රුපියල් ලක්ෂයකින් එහෙනම් බැංකු ණය කියන ඔය බැරපැත්තේ මම සටහන් කරන රුපියල් ලක්ෂයයි එතකොට මුදල් කියලා හර වෙලා තියෙන මොනවද බැංකු ණය කියන කිනුම බැංකු ණය කියන කිනුම බැර වෙලා තියෙන්නේ මුදල් කියන කිනුම. හරිද? අදාළ දිනේ මෙතෙන් දාන්න. තුන්වෙනි එකක් ඉවරයි. අහ හතරවෙනි ගම් දෙනුවට යනවා. හතරවෙනි ගම් දෙනුවේ රුපියල් 75000ක බඩු තොගයක් ප්‍රදීප්ට අප්පිට මුදල්ට විගුණුවා. දැන් මෙතන හරියට කියවන්න තියෙන එකක් නම් මෙතෙන්දී ඔයා ප්‍රශ්නේ වරද්ද ගන්නවා. හරිද? සාමාන්‍යයෙන් මෙහෙම මේ නමක් සඳහන් කරලා දෙන්නේ ණයට විකුණු. හරිද? මෙතෙන් කියන්නේ අප්පිට මුදල්ට. අපිට අදාළ නැහැ කාට විකුණනවා. අපිට මුදල් ඉන්නේ. අප්පිට මුදල්ට විකුණනහම අපිට ඒ පුද්ගලයාගේ නම් ගම් විස්තර අවශ්‍ය يعني ඊටම වැදගත් නැහැ. ණයට විකුණනොත් තමයි යාගේ මේ නමගම් විස්තර අපිට වැදගත් වෙන. ඒ අපි ණය පසු ගාණින් ලබා ගන්න බෑ.
අල්පිර මුදලට ගුණාම ඒ ගණු පාරිභෝගිකයත් එක තියෙන ඒ ගණු දෙනුව නිසා තියෙන බැඳීම එතනින් ඉවර වෙලා යනවා. ඒතර ණයට විකුණනොත් එයත් එක ණය ලබා ගන්න තේ අපි ව්‍යාපාර විදියට ඒ පාර්ශ්වය ගැන සෙවිල්ලෙන් ඉන්නේ. ඒක නිසා ඒක එයාලගේ තොරතුරු නම් ගම් විස්තරත් එක අපි තියාගන්න. හරිද? මේකේ තියෙන රුපියල් 75000ක බඩතෝගයක් ප්‍රදීප්ට පිට මුදලට විකුණනවා. ප්‍රදීප් හරි කවුරු හරි ප්‍රදීප්ට ගිනුමක් එහෙම එකතු වෙන්නේ නැහැ. එතකොට එතකොට විකු අපිට මුදලට විකුණනහම අපිට මුදල් එන නිසා අපි මුදල් ගිනුමක් ලියනවා. ඊට පස්සේ ඊළඟ ගිනුම තමයි විකුණු ගිනුම. හරිද? එතකොට රුපියල් කීයක බාණ්ඩද අපි විකුණලා තියෙන රුපියල් 75000ක තොගයක් අපිට මුදලට रुपया 75000ක තොගයක් ප්‍රදීප්ට අත්පිට මුදලට විකුණුවා. රුපියා 75000ක් කියන මුදල් වැඩි වෙනවා. රුපියා 75000කින් අපේ ලාච්චුවට මුදල් එකතු වෙනවා. විකුණුම් කියන අපේ ප්‍රධාන ආදායමක් ආදායමක් වැඩි වෙන රුපියා 75000කින් එන විකුණුම් කියන ආදායම වැඩි වීම නිසා ආදායම වැඩි වීම බැර එන මුදල් විකුණුම් කියන්නේ ආදායම වැඩි වීම අපි බැරපැත්ත සටහන් කරන ආදායම වැඩි වීම බැර නිසා රුපියා 75000ක් එතකොට විකුණුම් බැරුණේ රුපියල් 75000 මොනවෙන්නේ මුදල් වලින්. අපිට මුදල් විදියට එන්නේ මොනවෙන්නේ? අපේ ලාච්චු රුපියල් 75000ක් වැටෙන්නේ මොන විදියටද? එහෙනම් මේ ව්‍යාපාරයේ විකුණුම් විදියට තමයි රුපියල් 75000ක් අපේ ව්‍යාපාරයට එන්නේ. එහෙනම් ඊට ඉස්සරහින් ලියනවා විකුණුම් කියන. හරි? මම දැන් හතරවෙනි ගණන දෙනවා. ඒ වගේ ඉවර කරගත්තා. ඊට පස්සේ පස්වෙනි ගණන දෙනකොට යනවා. රුපියල් 500000ක බාණ්ඩ ණයට ගත්තා. ණයට ගෙනුවා. හරිද? මොකද අදාළ වෙන ගිණුම් දෙක. ණය හිමි සහ ගෙනුම් කියන ගිණුම් දෙක තමයි අදාළ වෙන්නේ. එතකොට කීයක බාණ්ඩද ණයට ගන්න? රුපියල් 50000ක බාණ්ඩ තමයි ණයට ගන්න. එතකොට ගණන් කියන, ඒ කියන්නේ ව්‍යාපාරයට අපේ තොගෙන රුපියල් 50000 තෝ ඒ කියන්නේ ගණන් කියන වත්කම වැඩි වෙන රුපියල් 50000කින් හැබැයි ඒ වත්කම් දෙන්නේ අපි අපේ ව්‍යාපාරයට වත්කම් වෙන්නේ සල්ලි දෙන්නේ නැහැ. අපි මේ වත්කම් ගන්නෙ ණයට. එහෙනම් ණයෙමි කියන වගකීම වැඩි වෙනවා රුපියල් 50000කින්. වගකීම් වැඩි වීම අපි මොන පැත්තේ සටහන් කරන්නේ? එහෙනම් බරපැත්තේ රුපියල් 50000ක් කියලා සටහන් කරනවා. එතකොට ගණුම් කියන වත්කම වැඩි වුණා 50000කින්. ණයෙමි කියන ණයෙහිමි කියන වගකීම වැඩි වුණා රුපියල් 50000කින්. ණයෙමි කියන වගකීමක් වල ණයෙහිමි කියන වගකීම වැඩි වුණා රුපියල් 50000කින්. වගකීම් වැඩි වීම අපි බරපැත්තේ සටහන් කරනවා ගණුම් විදිහට. මේ පැත්තේ ණය හිමි කියලා. හරිද? ඊළඟ 6 වෙනි ගණන දෙනවා. රුපියල් 15000ක විදුලි බිල ගෙව්වා. විදුලි කියන්නේ මොකද්ද? රුපියල් 15000ක විදුලිය ගෙව්වා. එතකොට අදාළ වෙන ගිණුම් දෙක මොකද්ද? විදුලිය කියන ගිණුම සහ මොකද්ද? මුදල් කියන ගිණුම. විදුලිය මොනවෙන්ද ගෙවලා තියෙන්නේ? මුදල් වලින්. විදුලිය ගෙවලා තියෙන්නේ මුදල් වලින්. එහෙනම් විදුලිය කියන වියදම් ගිණුමයි මුදල් කියන වත්කම් ගිණුමයි තමයි මෙතන දිත්‍ය සටහන විදියට එන්නේ. හරිද? එතකොට රුපියල් 15000ක විදුලි බිල ගෙවන කොට අපේ ලාච්චුවෙන් රුපියල් 15000ක් ඇදලා ගත්තා. සේවයකට කිව්වා විදුලි බිල ගෙවන්න කියලා. එතකොට මුදල් අඩු වෙනවා රුපියල් 15000කින්. මුදල් කියන්නේ වත්කමක් අඩුවීම බැර රුපියල් 15000යි. විදුලිය කියන්නේ මොකද්ද? ව්‍යාපාරයට වියදම. විදුලිය කියන වියදම වැඩි වෙනවා රුපියල් 15000කින්. එහෙනම් වියදම් කියන ගිණුම වියදමක් වැඩි වීමක් කොහොමද සටහන් කරන්නේ? ගිණුමක අර පැත්තේ. එහෙනම් විදුලිය කියන ගිණුමේ අර පැත්තේ රුපියල් 15000යි. හරිද? එතකොට එතන ගිණුම් දෙකේ නම් දෙක මාරු කර ගන්නවා. එහෙනම් හිතන්නවා විදුලිය කියලා 15000 කරවලා තියෙන්නේ මුදල් වලින් ගෙවපු නිසා
මුදල් වල 15000 බැර වෙනවා තියෙන්නේ විදුලිය ගැන වියදම ඉවපු නිසා. ඊළඟට 7 වෙනි ගනුදෙනුව මයිදර සියල්ලම් සේල් දෙනවා මේ සටන් කරගෙන ඇති කියලා. අත්වෙනි ගනුදෙනුවට යම් රුපියල් 10000ක් අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනීයට ව්‍යාපාරයෙන් ගත්ත. අන්න දැන් මම ඔයා දැන් ව්‍යාපාරයේ අයිතිකරු නම් ඔයා දැන් ලාච්චියෙන් අරගෙන අරගන්න රුපියල් 10000ක් ඔයා අන්න දැන් ගෙදර ප්‍රයෝජනීයට ගෙදර ප්‍රයෝජනීය කියන්නේ ගෙදර මොකක් හරි ප්‍රොඩක්ට් කරන්න ව්‍යාපාරයේ මුදල් ඔයා ගන්න. එතකොට මේක ව්‍යාපාරයේ පැත්තෙන් व्यापार मुदल व्यापार प्रयोजन प्रयोजन व्यापार मुदल पौजलिक प्रयोजन गिनुम सह මොනවයිනේ ගන්න කියන්නේ මුදල් වලින්නේ එහෙනම් මුදල් ගිනුම හරිද එතකොට රුපියල් 15000ක් අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයෙන් අරගත්තා අපේ ලාජ්ජුවේ තියෙන මුදල් අඩු වෙනවා රුපියල් 10000ක් මුදල් කියන්නේ මොකද්ද වත්කම් වෙනුම වත්කම් අඩු වීම හර රුපියල් වත්කම් අඩු වීම බැර රුපියල් 10000යි ගැනිල කියන්නේ හිමිකම් ගිනුම එතකොට ගැනිල නිසා හිමිකම් මොකද වෙන්නේ අඩු වෙනවා හිමිකම් අපිට ව්‍යාපාරේ අපේ මම අයිතිකරුවෙක් විදියට ව්‍යාපාරයෙන් ගන්න තියෙන හිමිකම අඩු වෙනවා ගැනීම නිසා එහෙනම් හිමිකම් අඩු වීම මං කිව්වා හර කියලා හිමිකම් වැඩි වීම බැර කිව්වා එහෙනම් හිමිකම අඩු වෙලා එහෙනම් රුපියල් 10000 අඩු වුණා අඩු වෙච්ච නිසා ගැනීම ගිනීමේ හර කරා රුපියල් 10000 මේ ගැනීම විදියට හර වුණේ මුදල් වලින් එහෙනම් මුදල් කියලා ඉස්සරහින් ලියුවා मुदल अभी व्यापार मुदल मुदला නයි හිමියන්ට ගෙව්වා. ආ. අපි බාණ්ඩ දැන් ණයට ගත්තනේ. නයි හිමියන්ගේ. හරිද? ඒ ගත්තු ණය අපි මේ වාසි ටික පියවන. හරිද? රුපියල් 15000ක ණයක් අපි පියවන. අපි ගෙවන් පියවන්නේ මොන වෙන්නේ? මුදල් වලින්. එහෙනම් අනිවාර්යයෙන්ම මෙතෙන්ට එන්න ඕන තව මුදල් ගිනුමක්. හරිද? කාටද ගෙවන්නේ? ණය හිමියන්ට. එහෙනම් ඊළඟ ගිනුම තමයි ණය හිමි ගිනුම. හරිද? මුදාසා නයිමි කිනු මතර තමයි මේ දිත් සටහන සිද්ධ වෙන්නේ. හරිද? කීයද රුපියල් 15000ක මුදල නයිමියන්ට ලැබුවා. එතකොට මුදල් අපේ ලාජ්ජුවෙන් කීයක් ගන්නවද? අර ලාජ්ජුවනවා. ලාජ්ජුවෙන් කීයක් ගන්නවද? රුපියල් 15000. මුදල් කියන්නේ අපිට වත්කමක් අඩු වෙලා කීයකින්ද? රුපියල් 15000කින්. වත්කම් අඩු වීම මොකද්ද? බැර. මම රුපියල් 15000කින් මුදල් කියන වත්කම අඩු කරා රුපියල් නයිමි කියන්නේ මොකද්ද? වගකීමක්. වගකීමක් අපිට මොකද්ද වෙලා තියෙන්නේ? අඩු වෙලා. ඒ කියන්නේ අපේ දැන් අපි කලින් ණයට ගත්තනේ බාන්න වගේ. ඒ නයිමි කියන වගකීම අඩු වෙලා රුපියල් කීයකින්? 15000යි. මගේ වගකීම් වැඩිවීම බැර වගකීම් අඩු වීම හර. එහෙනම් වගකීමක් මෙතනදී වෙලා මොකද්ද වෙලා තියෙන්නේ? වගකීමක් අඩු වෙලා. එහෙනම් මුදල් විදියට බැර කරපු 15000 නයිමිකින් මේ හර වෙන රුපියල් 15000ක් විදියට මොනවා කියලාද? මුදල් කියලා. වගකීම අඩු වීමක් නිසා අපේ නයිමි ගිනුමේ අර බැතර සටහන් කරා. මුදල් කියන අපේ ලාජ්ජේ මුදල් ගියපු නිසා අපි මුදල් කියන වත්කම් ගිනුමේ බැර බැතර සටහන් කරා. නයිමි කියලා රුපියල් 15000. හරිද? මචන් මේක සටහන් වෙලා ඉති කියලා මුදල් බැර නයිමි කියලා රුපියල් 15000යි. නයිමි ගිනුම අර මුදල් කියන රුපියල් 15000යි.
රුපියල් ලක්ෂයක බාණ්ඩ ණයට විකුණුවා. ආ ණයට විකුණන. හරිද? රුපියල් කීයක වටින බාණ්ඩ? රුපියල් ලක්ෂයක බාණ්ඩ. මොකක්ද වෙන විකුණුන්නේ? මේ ණයට විකුණපු එක්කෙනාගේ නම සඳහන් වෙන නැහැ. විකුණුම් ගිනුම සහ ණය ගැති නැයති ගිනුම. හරි සුපුන්ට නැටි විකුණනවා සුපුන් කියලා සුපුන්ගේ ගිනුම කියලා එහෙම එන්නේ. හරිද? මොනවද විකුණු? විකුණු කියන්නේ ව්‍යාපාර මොකද්ද? ප්‍රධානම ආදායම. මේ ආදායම සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද? මුදලටද නැත්නම් ණයටද? ණයට මේ විකුණුම් කියන ආදායම ජනිත වෙලා තියෙන්නේ. හරිද? මං කියව කොහොම හරි මුදලට හරි ණයට හරි අපිට බාණ්ඩේ විකිණිලා. එහෙනම් අපිට ව්‍යාපාර මොකද්ද? ආදායම ලැබිලා. එහෙනම් විකුණුම් කියන ආදායම වැඩිවීම ආදායමක් වැඩි වුණාම අපි ගිනුමේ මොන පැත්තට සඳහන් කරන්නේ? දර පැත්තේ. විකුණුම් කියන ආදායම වැඩි වෙලා කීයකින්? රුපියල් ලක්ෂයකින්. රුපියල් ලක්ෂයකින් ආදායමක් වැඩි වෙලා විකුණුම් කියලා. ණය ගැති කියන්නේ මොකද්ද? ව්‍යාපාරයට ණය ගැති කියන්නේ මොකද්ද? වත්කමක්. මොන වත්කමද? ජංගම වත්කමක්. मैं नाम ही नहीं कर देना व्यापार विकुण के आदाय आदाय रुपया लक्ष्य आदाय रुपया लक्ष्य मे लक्ष्य सिद्ध अत्पीठ विकुण अत्पीठ विकुण वाले नायट विकुण वाले नायगति नायगति जंग वर्तम कपीट गुड़ना नायगति हर रुपया ලක්ෂයකින් මොනවද විකුණුම් කියන විකුණුම් ගිනුම බැර වෙනවා මොනවද කියලාද ණය ගැති කියලා දිට්ඨ සටහන වෙනවා විකුණුම් ගිනුම බැර ණය ගැති කියලා රුපියල් ලක්ෂයයි ණය ගැති ගිනුම හර වෙනවා විකුණුම් කියලා රුපියල් ලක්ෂයකින් හරිද පියල් ඊළඟ ගණනදම අවසන් කරමු දෙනවා රුපියල් 20000ක මුදලක් ණය ගැතියන්ගෙන් ලැබුණා. ආ අපි දැන් ණයට විකුණුවනේ. දැන් ඊට කලින් ගණන දෙනවා අපි රුපියල් ලක්ෂයක බාණ්ඩ ණයට විකුණලා. රුපියල් ලක්ෂයක බාණ්ඩ ණයට විකුණලා. හරිද? රුපියල් 20000ක ලක්ෂයක බාණ්ඩ ණයට විකුණලා ඒ ණයට විකුණපු විකුණුම් වලින් අපිට රුපියල් කීයක් ලැබෙනවද? රුපියල් 20000ක් මුදලක් ලැබෙනවා. හරිද? මොනවෙන්ද ලැබෙන්නේ? මුදල් වලින්. එහෙනම් මෙතෙන් තේන්නේ මොනවා ගිනුමද? මුදල් සහ අදාළ ණය ගැතියගේ ගිනුම තමයි එන්නේ. හරිද? ඒ ණය ගැතිය රුපියල් ලක්ෂයක් අපි ණයට විකුණනනේ. ඒ ලක්ෂයක බාණ්ඩ වලින් रुपया 20000ක මුදල අපිට දෙනවා. එහෙනම් මුදල් අපිට ලාංඡුවට හම් වෙන රුපියල් 20000. රුපියල් 20000ක මුදල් අපිට එනකොට ණය ගැතියන්ගෙන් අපිට එන්න ඕන වගකීම්, කියන්නේ වත්කම අඩු වෙන රුපියල් 20000ක. මුදල් කියන වත්කම වැඩි වෙලා රුපියල් 20000ක්. ණය ගැති කියන වත්කම අඩු වෙනවා රුපියල් 20000. හරිද? එතකොට ණය ගැති කියලා අඩු වෙලා තියෙන මොනවද? මුදල් කියලා. අපිට මේ ණය ගැතියකින් අපිට මුදල් ලැබුණ නිසා මුදල් කියන රුපියල් 20000ක් අඩු කරලා මුදල් රාජ්‍යවල මුදල් එනවා නිසා අපි ණය ගැති කියලා මුදල් ගිණුමේ හර කරනවා රුපියල් 20000. හරිද? එතකොට ඒ පස්වෙනි ප්‍රශ්නය සාර්ථකව අපි සාකච්ඡා කරා. මයින කිසිම ගැටලුවක් ඇති නොවේ ඇති කියලා. හරිද? गेटल अर की आकार वाट्सअप नंबर कमेंट सेक्शन अभी आधार गेटल दस सा इलाट अवसान प्रश्न आई प्रश्न अभी साकच्चा कर රුපියල් 15000ක බාණ්ඩ ණයට විකුණුවා. මේ 6 වෙනි ප්‍රශ්නය. රුපියල් 15000ක
බාණ්ඩ ණය දෙවිකුණුවා මෙම ගනුදෙනුව තිත්ත සටහන වන්නේ අයියෝ දැන් මේව හරි පහසුයි හරිද මේක දැන් සාමාන්‍ය බහුවරණ ප්‍රශ්නයක් බහුවරණ ප්‍රශ්නය 15000ක බාණ්ඩ ණය දෙවිකුණුවා මේ මේකේ තිත්ත සටහන අහන්නේ හරිද බලමු පළවෙනි එක දිහා තියෙන අපි හරියටම මේකේ තිත්ත සටහන ලියමුකෝ 15000ක බාණ්ඩ ණය දෙවිකුණුවා ණය දෙවිකුණුවාම අපිට ඇති වෙන්නේ මොකද්ද ණය ගැති කියන ජංගම වත්කම ණය දෙවිකුණුවාම ණය ගැති කියන ජංගම වත්කම හර වෙනවා කියගින්න 15000 කින් අපිට ණයට හරි මුදල්ට හරි විකුණුන්නේ විකුණුම් කියන ව්‍යාපාර ප්‍රධානම ආදායම ආදායමක් වැඩි වෙලා විකුණුම් කියලා විකුණුම් කියන ආදායම වැඩි වෙලා එතකොට ආදායමක් වැඩි වීම අපි සටහන් කරන්නේ බැර සටහනක් විදියට එහෙනම් විකුණුම් කියන බිනුම බැර වෙනවා රුපියල් 15000 කින් අපි බලමු මේ උත්තරේ මේ මේ වෙ తీරේ ණය හිමි කියනම හර 15000යි මුදල් ගිනුම බැර 15000යි. ඒක කෙලින්ම අයින් කරලා දෙවෙනි එකට යන විකුණුම් ගිනුම හර රුපියල් 15000යි. ණය ගැති ගිනුම බැර රුපියල් 15000යි. ඒකත් වැරදි. ණය හිමි ගිනුම හර රුපියල් 15000යි. විකුණුම් ගිනුම හර රුපියල් විකුණුම් ගිනුම බැර රුපියල් 15000යි. ණය හිමි නෙවෙයි අනිවාර්යෙන්ම ණය ගැති තමයි හර වෙන්නේ. එහෙනම් අවසාන उत्तर अदे साकोट साजर ලෙජර් කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් මේ වගේ ගිනුම් ඉගෙන ගන්න ගිනුම් වර්ග මුදල් කියයි විකුණුම් කියයි ගැනුම් කියයි ණය හිමි කියයි මේ වගේ ගිනුම් ගිනුම් වර්ග රාශියක් තියෙනවනේ එකක් දෙකක් නෙවෙයි ගිනුම් ගොඩක් තියෙනවා මේ ගිනුම් සටහන් කරන පොත තමයි සාමාන්‍යයෙන් අපි ලෙජරේ කියලා සාමාන්‍ය නෙවෙයි ලෙජරේ තියෙන්නේ මෙන්න මේ වගේ ගිනුම් ඒ පොතට කියනවා ලෙජරේ කියලා. සාමාන්‍ය ගිනුම් වර්ග ඇතුළත් පොත වත්කම් වලකීම් ආදායම් වියදම් හිමිකම් කියන ගිනුම් වර්ග ඇතුළත් පොතට කියනවා ලෙජරේ කියලා. අවසාන වශයෙන් ඒක තමයි කියා දෙන්න තියෙන්නේ. ඉතින් අදට අදාළව කරන්න බලාපොරොත්තු වුණු පාඩම අවසානයි. ඉතින් ඔයාලට කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ දුරකථන අංකය වෙන विश्वविद्यालय बाहर कथिकाचार्य विश्वविद्यालय उपाधिधारी सुनील सर के पूर्ण अधीक्षण सिद्धवे थिंक मे वडसटहाने अब एम जी सर सा चंद्रिका मिस् सा मव एम जी सर प्रदान करगेन मे वडसट मालाकरण थिंक वाले गटलू साग गटलू प्रश्न दास योजना चोजना ඕනම දෙයක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් අපි ඒව හදාගෙන ඔයාලගේ ඒ සාමාර්ථයක් කරා යන සීනිය සබය කරන්න අපි අපකප වෙනවා කියලා අපි මෙතෙන් මේලා දැනුවා පොරොන්දු වෙනවා කියන්නේ අපි ඔයාලා වෙනුවෙන් මේ වැඩසටහන අනිවාර්යෙන් සාමාන්‍ය පෙළ විභාගයේ දක්වාම කරගෙන යනවා කියලා මෙතෙන් කියලා සිනවා ඉතින් අදට සාකච්ඡා කරන්න අදට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වුණු ප්‍රශ්න සහ තියරි කොටස් අවසානයි. ඒ කියන්නේ හෙට පාඩම විදියට
එටත් අපහා එක්වනමින් ඉල්ලා සිටිමි. අද අදට නියමිත වැඩසටහන මෙතනින් අවසන් කරනවා. ඉතින් නංගේ මල්ලී හොඳට පාඩම් කරන්න දැනට සූදානම් වෙන්න. මේ සාමාන්‍යයෙන් තරාම යන සිහිනය සැබෑ කරගන්න අපට කැප වෙලා වැඩ කටයුතු කරන්න.